මේ තිස්සමහරාමේ දෙඹරවැව අතරමඟ හමු වෙන යටාල චෛත්‍ය. මේට නම් කීපයක් කියනවා. අලි මහ විහෙර, දලදා ගෑගැප, මේ ආදී නම් වලින් හඳුන්වනවා. මේ එක එක නම් හැදෙන්න ඉතිහාසයේ කිසියම් බලපාන හේතු සාධක සිද්ධි තියෙන බව හොඳටම මතක තියාගන්න. එතකොට මේක තමයි බුදු සමය ව්‍යාප්ත වීමෙන් පසුව රුහුණේ ඉදි වූ මුල්ම දාගැප. මේක හැදුවේ මහා නාග රජතුමා විසින්. එතුමාගේ පුතාගේ උපන්දිනය සමරලා තමයි මේ දාගැබ සිද්ධ කළේ. ඒ කියන්නේ යටාල තිස්ස කුමරු පස්සේ රජ වුණා යටාල තිස්ස රජුරුව නමින්. එතකොට බුදු සමය ව්‍යාප්ති වීමෙන් පසුව ඉදි වූ දකුණේ තියෙන ප්‍රබලම මුල්ම ප්‍රමුඛම චෛත්‍ය මේක. මේකේ තියෙන විශේෂතා ගොඩක් තිබෙනවා. මේක ජටාකාර චෛත්‍ය ගණයට තමයි වැටෙන්නේ. අපේ රටේ චෛත්‍ය වර්ග තියෙනවා හයක්. කුලාකාර, ඝණ්ඨාකාර, ඝටාකාර, ධාන්‍යාකාර, අම්ලාකාර, පද්මාකාර කියලා මේ හැම එකකටම හේතු සාධක තියෙනවා. මේක ඝටාකාර. ඇටි ගන්නා වූ චෛත්‍ය. සිංහඩි 124ක්. සමන්විත මේ චෛත්‍ය ඇත් පවුරක් සහිතයි. මෙන්න මේක සුවිශේෂතාවක් නේ. වටේම තියෙන නිලුම් පිපිච්ච හරි ලොකු පොතුණක්. දැන් නම් මේක පොඩි වෙලා ගිහිල්ලා තාමත් ගැඹුර සමහර තැන් වලින් පේනවා. ඒ වුණාට මේවා වෙනද වගේ නඩත්තු කරන්නේ. අපේ රටේ තියෙන ලොකුම දුර්වලකමක් තමයි මොන දේ කරන්න ගත්තත් නඩත්තුවක් නැති එක. වර්තමාන සමාජ නඩත්තුව ගැන දන්නේ. හැබැයි අතීත සමාජයේ මේවා ඉදිකරේ හරිම සංකල්පයක් මත පදනම් වෙලා අන්නේ නඩත්තුව ගැන හිතුව නිසාම තමයි ওই නිදන් එහෙම වැව්වල දාගැප්වල නිදන් එහෙම තැම්පත් කළේ. කෙලව දන්නව අනාගතේ සිංහලය මේ ගමන ගිහිලා කෙලව ගන්නවා කියලා. කෙලව ගන්නවා කියලා. එහෙම කෙලව ගත්ත දාවට මෙන්න මේව දිනු කරන්න තමයි මේ නිදන් කරේ. හැබැයි අපි කරන්නේ අපේ ලෝභකමට ලෝභ දේශ මොහ වඩමින් ඒවා හොරෙන් කඩමින් අපේ account වලට දාගෙන සැප විඳින එක. ඒ නිසා මේ නිදන් ශාස්ත්‍රයක් තිබුණා. ඒ නිදන් ශාස්ත්‍රයට අනුව තැම්පත් කරපු නිසා ඒවා කැඩුවෙන් පස්සේ බුද්ධිකලික පරිහරණයට ඒවෙන් වෙන විපත්ති වළකන්න බෑ. උදාහරණ කීපයක් කියන්නම්. මේ වර්තමාන සමාජය දිහා බලන්න බොහෝ දිනෙකගේ ජීවිතවලට වෙලා තියෙන දේවල්. ඒව වළක්වන්න බෑ දැන්. මේ තමන් කරගත්තු ලෝභ දේශ මොහ නිසා කරගත්තු හැබැද්දි. ඒ නිසා ඒකට කියන්න තියෙන්නේ සොරිම තමයි කියලා. ලලාට ධාතු වංශයේ මේ යටාලතිස්ස චෛත්‍ය ගැන බොහොම ලොකු සඳහනක් එනවා. දහවන සියවසට අයත් යටාල පූර්ව ලිපිය මේ චෛත්‍ය හඳුන්වන්නේ සිරිලක මැණික් පුදුබිම කියන කෘතිය තුළ තව විශේෂ සඳහනක් තිබෙනවා. ඒ තමයි සක්දිවිදුන් විසින් මාහිමියන්ගෙන් ලබාගත් දකුණු දළදා වහන්සේ මේ චෛත්‍ය තුළ තැන්පත් කරලා තිබෙනවා කියලා. අපි වන්දනාචාරිකා විනෝදචාරිකා යනකොට අපේ චාරිකාවලට අපි පොඩි ෂෙඩියුල් එකක් හදනවා. ඒ ෂෙඩියුල් එක අතර අපිට මතක් වෙන දැන් කීපයයි තියෙන්නේ. හැබැයි දැන් බලන්න විශේෂත්වය. එක් දළදා වහන්සේකට අපි මහා විදියට ගරු නමස්කාර කරන අතර දළදා මාලිගාව තුළ අපි ලොකුට දැනගෙන හිටියේ නෑ නේද මේ දකුණු දළදා වහන්සේ තැන්පත් කරපු මහා සෑයක් කියලා. මේක මහා සුවිශේෂ චෛත්‍යයක්. එන්න බලන්න මේ චෛත්‍ය ළඟට යන්න. චෛත්‍ය ළඟට ගමන් ගන්න පාර හරිම සුන්දරයි. මොකද හේතුව මේ සුන්දරත්වයේ තියෙන්නේ මේ චෛත්‍ය ඇතුළු වෙන්න තියෙන්නේ බොහොම ලස්සන මේ ඉස්සරණ සත්පියුම් තිබෙන්නේ ඇති. නමුත් වර්තමානයේ සුදු නෙළුම් රතු නෙළුම් පිරිච්ච පොකුණකින් මගේ මතකේ නිවැරදිද නම් මේ චෛත්‍ය තුලට ඇතුල් වෙන මේ ප්‍රදේශය
සඳකඩ පහනක් තිබෙන එක තමයි මම කියන්නේ ලංකා විශාලම සඳකඩ පහන. මේක මතුවෙන්නේ මේ වැව සම්පූර්ණයෙන්ම හිඳිච්ච කාලෙට. මෙන්න මෙහෙම වර්තමානයේ මේ යකඩ ඇතිරිල්ලක් දාලා තිබුණාට මේ ගඟ තරණය කරන්න, ප්‍රව තරණය කරන්න මේක ඒ කාලේ වෙන ක්‍රමවේදයක් තමයි තියලා තියෙන්නේ යන්න. නමුත් ඒව දැන් කැඩිලා බිඳිලා වෙන්න ඇති. මෙන්න මේ ගල් පඩි පෙළින් තමයි මේ චෛත්‍යයට ඇතුළු වෙන්න තියෙන්නේ. නමාමි බුද්ධං ගුණ සාගරන්තං කියලා තමයි මතක් වෙන්න ඕනේ චෛත්‍යයට ඇතුල් වෙනකොටම. මොකද බුදුහාමුදුරන් ගුණයට මිනිසුන්ගේ හිතේ ඇති ශ්‍රද්ධාව මූලික කරගෙන කරපු මහා නිර්මාණ මේවා. ඒ නිසා බුදුන්ගේ ගුණය සිහි වෙනවා මිසක ඒ තුලින් බුදු ගුණය වඩමින් බුදුන් දකින්නකොට තමයි ඇත්තටම බුදුන් වහන්සේව දකින්න පුළුවන්. යටාල තිස්ස චෛත්‍යයට ඇතුල් වෙච්ච වහාම නිසි බෞද්ධයෝ හිනාවෙවේ විහිළු තහළු කරමින් දඟල දඟල ඉන්නේ නැතුව පෙර බෞද්ධයෝ වගේ හෙළේ වගේ ගාථාවක් කියලා වඳින්න ඉගෙන ගන්න ඕනි. ඔන්න බලන්නකෝ මේ යටාල චෛත්‍ය චෛත්‍ය වඳින ගාථාව. යටාලය රූප වන්දනා කියන පුළුවන් ගාථාව. හයියෙන් කියනවා. ලොකුතරං පරිමලං පරිතෝ වහන්තං මොහන්දකාර මකිලං පටිභාජනාය නාගේන නෙත උපරාජව රේන කරීතං යට්ටාලයන් පටමන්තුූපං වරන් නමාමි. මේ ගාථාව වැදලා චෛත්‍යයට පියමං කරන ක්‍රමයක් තිබුණා. අපිට තියෙනවා අත් දෙකක්, වම සහ දකුණ. හැබැයි වම දකුණ අත් දෙකෙන් දකුණු අත චෛත්‍ය පැත්තට හරවගෙන දක්ෂිණාවෘත්තව තමයි චෛත්‍ය වන්දනාව කළ යුත්තේ. දැන් වර්තමානයේ හෙළයෝ මේවා දන්නේ නැහැ. ඒ නිසා හැම දෙයක්ම පුංචි ළමයින්ට වගේ කියලා දෙන්න වෙනවා. මොකද අපි මේවා කියලා දුන්නට පොතෙන් පතෙන් හේතුව කියලා දුන්නේ නැහැ. ඒ නිසා පැවැත්ම තිබුණේ නැහැ. මේ සලපතල මළුව, සල කියන්නේ ශෛල කියන එක. මේකේ ඇතුරු මළුව තමයි සලපතල මළුව. මේ වටේ තියෙන්නේ ගල් කුළුණු. ඒ ගල් කුළුණු මේ ගාගැබ් වටේට පෙර කාලේ ඉදි කරපු චෛත්‍ය ගර, චෛත්‍ය වටේට තිබුණු ගරේක නෂ්ටාවශේෂ තමයි මේ තියෙන්නේ. මේ ස්ථානේ බොහොම සුන්දර වගේ ඓතිහාසික පෞරාණික ස්ථානයක්, පුරාවිද්‍යා කෞතුකාගාරයක් තියෙනවා යටාල. ඒකේ හරීම මේ තිස්සමහරාම ප්‍රදේශය තුල, මේ මාගම රාජධානිය තුල තිබුණු බොහෝ නිර්මාණශීලී ඓතිහාසික යටගියාව පිළිබිඹු කරනවා මේ තින්නේ යටාල කෞතුකාගාරය. ඔබ කතරගම ඉලක්ක කරගෙන වන්දනාවක් එනවනම් කරුණාකරලා මෙතන නවත්තන්න. දෙඹරවෙව පහුවේගෙන එනකොට මේ චෛත්‍ය හමු වෙනවා දකුණු අත පැත්තේ. මේ බලන්න මේ විදේශිකයෝ, ඔවුන් බලන්න කැමරාව බෙල්ල එල්ලගෙන මැප් එකක් තියාගෙන බොහොම සරලව බයිසිකලයක නැගිලා තනියම විඳිමින් හොයමින් යන්නේ. අපිට වඩා අපේ ඉතිහාසය ඒගොල්ලෝ දන්නවා. මේ බලන්න අපිට මේවා කිලින් කරගන්නවත් බෑ නේද? මාලිකාවල බුදු පිළිම කිලින් කරපු එක මහා ලොකු ලෝකෝත්තර කයිවාරු ගහන අපි මේ වැටිච්ච කණුවත් අද කිලින් කරගන්න බෑ. ඇයි මේ කණු වැටෙන්න දුන්නේ? කණු වැටෙනවා කියන්නේ හෙලේ වැටෙන බව දැනගෙන හිටියේ නෑ. මේ බලන්න කොයිතරම් මනර නිර්මාණද කියලා. මේ අපිට මහා හරි ලස්සනට ලයිට් එකක්වත් දාගන්න බැරි වුණා. මේ බලන්න ලයිට් දාපු කැත කිසිම පිළිවෙලක් ඇති ජාතියක් බවට පත් වුණා. ඉතිහාසයේ වසර දහස් ගානකට පෙර කරපු මේ නිර්මාණශීලී ක්‍රමානුකූල මේ ගොඩනැගිලි රටාවට අපකීර්තියක් එන විදිහට තමයි අපි මෙච්චර කාලෙක වැඩ කරේ. මේ විහාරාධිකාරී උන්වහන්සේලාට කරන හානියක් බාධාවක් විවේචනයක් නෙමෙයි. අපි ඒව වැඩ කරේ උන්වහන්සේලා නෙමෙයි,
ඉංජිනේරු හරි එහෙම නැත්තම් අපේ පොරවැසියෝ බාසුන් නැහැලා. ඒගොල්ලන්ට ප්ලෑන් එකක් තිබුණ නැහැ. කිසිම පිළිවෙලක් තිබුණ නැහැ. යටාල තිස්ස චෛත්‍ය වන්දනා කරන්න සමහර බැතිමතුන් මේ ස්ථානයට එනවා. හැබැයි ගහලා තියෙන බෝඩ් එකවත් කියවනවද කියන එක ප්‍රශ්නයක්. දෙමව්පියන්ගේ යුතුකම තමන් දන්නේ නැත්නම් කෙටි පූර්ව කියවලා දරුවන්ට කියලා දීම. එතකොට ඒගොල්ලෝ අවබෝධයෙන් වන්දනා කරනවා. ඒගොල්ලෝ තරුණේ විදිහට එනකොට මේකන මතකේ එනවා කුංචි කාලේ අම්මා තාත්තා කියලා දුන්නු. අන්න ඒ මතකය යාළුවොත් එක්ක දැනුම ෂෙයා කරගන්නවා. ඊට පස්සේ එයාගේ දරුවන්ට එහෙම තමයි පරම්පරාවට දැනුම විකාශනය වෙන්නේ. නමුත් වර්තමානයේ අපි ට්‍රිප් එකක් කියලා හරි ඉක්මනට බස් එකට නැගලා ඉතාම වේගෙන් ගිහිල්ලා හරි ඉක්මනින් බස් එකෙන් බැහැලා හරි ඉක්මනට වන්දනාමාන කළා වඳිනවා කියන්නේ නිකන් සාදු කියලා වැඳලා ගාතාවක් කියලා වාඩි වෙලා නිවි හැනහිල්ලේ නිවීම උදෙසා වඳින්නේ නැහැ. ඔයෙහි ඉන්න જાතියක් බවට පත් වෙලා. ඒ නිසා ඔබ එන්න යටාල පුදුමින් වඳින්න ඇවිල්ලා දරුවන්ට මේ ඉතිහාසය කියලා දෙන්න.